සියලු දෙනාටම පින් අනුමෝදන් කරන්න අපිට පුළුවන්කම තියෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු නැති මිත්‍යා දෘෂ්ටික අය භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපි කරන දේවල් අනුමත කරන්නේ නැහැ. පිළිගන්නේ නැහැ. ඒ කට්ටිය ඊට වඩා වෙනස් දේවල් කියන්නේ. ඒ නිසා මේ වාගේ දෙයක් කරලා ඒගොල්ලන්ට මෙහෙම අපි පින් අනුමෝදන් කළාට සමහරට ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. ඒගොල්ලන්ට පින් හම්බ වෙයි කියලා. අපි බෞද්ධ වැඩපිළිවෙලක කරගෙන යන දේවල් වෙනත් ආගමක කෙනෙක් සතුටින් ශ්‍රද්ධාවෙන් දරන්නේ නැහැනේ. ඒගොල්ලෝ ඒක විවේචනය කරනවා, ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේ දෙයක් වාගේ තමයි මිත්‍යා දෘෂ්ටික දෙවිවරුත්. ඒ නිසා ඒගොල්ලන්ට අපි පින් අනුමෝදන් කළාට අනුමෝදන් වෙන්නේ නැති නිසා, කැමැත්තක් නැති නිසා සමහරට එයාලට පින් අනුමෝදන් වෙන්නේ නැහැ. නමුත් අපිට මෛත්‍රී කරන්න, අනුකම්පා කරන්න පුළුවන්කම තියෙනවා. අනුකම්පාව මෛත්‍රිය උනත් ලැබෙන්නේ කට්ටිය එක බාර ගන්නව නන්නේ. ඒ හින්දා එහෙම කරන්න බැරුව යනවා. ඉතින් අපි පින් අනුමෝදන් කළා කියලා මෛත්‍රී කළා කියලා අපට වරදක් නැහැ. ඉතින් ඒ කට්ටියට යහපතක් වෙනවා. ඒගොල්ලෝ ඒක බාර ගන්නව නම් එහෙම වෙන ස්වභාවයක් බොහෝ වෙලාවට දකින්නේ නැහැ. දැන් ওই මිත්‍යා දෘෂ්ටික දෙවිවරු කියලා අපි සඳහන් කළේ විෂ්ණු දෙවියෝ, නාථ දෙවියෝ, පත්තිනි දෙවියෝ ආදී. එතකොට ඒගොල්ලෝ Hindu දේවාලවල Hindu අය බොහොම ශ්‍රද්ධාවෙන් අදහන අය. නමුත් සම්මාදිට්ඨික දෙවියන් අතර ඒ නම නැති නිසා සම්මාදිට්ඨික වෙච්ච අපි යම් පින්කමක් කරලා ඒ අයට පින් අනුමෝදන් කළා කියලා ඒගොල්ලෝ අපෙන් යම බලාපොරොත්තු වෙන එකක් නැහැ. ඒ නිසා සමහරట్లాට ඒගොල්ලන්ට අපි දෙන පින් ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙම දෙවිවරු ඉන්නවද කියන කාරණාව අපි දන්නේ නැහැ. මොකද මේ මිත්‍යා දෘෂ්ටිකයි කිව්වේ ඒකනේ. Hindu ආගමේ ඉන්න ඒ දෙවිවරු එහෙම දෙවිවරු ඉන්නවද කියන කාරණාවක් භාග්‍යතුන් වහන්සේ සඳහන් කරලා නැත්තම් අපි දන්නේ නැහැ එහෙම කෙනෙක් ඉන්නවද නැද්ද කියන කාරණාව. විශ්ින් මවාගත්ත සංකල්පයක් වෙන්න පුළුවන් නේද? ඒ නිසා ඉතින් පින් ලබන්න කෙනෙක් ඉන්නවද කියන ගැටලුව එනවා එතකොට. දැන් නාථ දෙවියෝ කියලා බොහෝ දෙනා සඳහන් කරන්නේ මෛත්‍රී බෝසතාණන් වහන්සේට. නමුත් එහෙම කතාවක් ත්‍රිපිටකේ කොහෙවත් නැහැ. මෛත්‍රී බෝසතාණන් වහන්සේ නාථ දේව නමින් පෙනී හිටිනවා කියලා කාරණාව පිටකේ නැහැ. උන්වහන්සේ මේ වෙනකොට ඉන්නේ තුසිත කියන දිව්‍ය ලෝකේ. පාරමිතා සම්පූර්ණ කරලා ඉවරයි. අපේ බෝසතාණන් වහන්සේ තුසිතේ වැඩ ඉන්න කාලේ සේතකේතු නමින් තමයි ඉපදුනේ. සන්තුසිත කියන නමක් උන්වහන්සේට ආය ලැබෙනවා කාලයක් එහි ඉන්න වෙලාවේ. ඉතින් ඒ වගේම මෛත්‍රී බෝසතාණන් වහන්සේත් එහි ඉපදිලා ඉන්නවා. මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ මෑණියන් වෙන කෙනා, පියාණන් වෙන කෙනා හැම බෝධිසත්වයෙක්ම බුද්ධත්වයට කලින් විවාහ ජීවිතයට ඇතුල් වෙනවා. විවාහ කාලයේ මුලින් බිරිඳ වෙන කෙනා සෑම බෝසතාණන් වහන්සේ නමකට මේ ජීවිතේ පුතෙක් ලැබෙනවා. ඒ පුතා වෙන කෙනා අග්‍රශ්‍රාවකයන් වහන්සේලා, අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා, ඒ සියලු දෙනාම මේ වෙනකොට තුසිත දිව්‍ය ලෝකෙ වැඩ ඉන්න අය. ඉතින් අපේ ධර්මයේ සඳහන් වෙන හැටියට විහාර මහා දේවිය තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ අම්මා බවට පත් වෙන්නේ. කාවන්තිස රජුරෝ තමයි තාත්තා බවට පත් වෙන්නේ. දුටුගැමුණු මහරජුරුවොත්, සද්ධාතිස්ස මහරජුරුවොත් අග්‍රශ්‍රාවකයෝ දෙන්න බවට පත් වෙනවා. ඒකයි නිරන්තරයෙන් සඳහන් කරන්නේ ලංකාව මේ ලෝකෙ තියෙන දියුණුම රට නුනට ලෝකෙ තියෙන හොඳම රට කියලා. ඒ උත්තමයන් වහන්සේලා මේ රටේ ඉඳලා තමයි මනුෂ්‍ය ජීවිතයේ ඒ උතුම් තැනට එන්න කලින් ගෙවපු අන්තිම ජීවිතය ගෙවලා තියෙන්නේ මෙහේ. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් විශාල සේවාවක් සිද්ධ කරලා මේ ජීවිතෙන් සමවර්ගන දිව්‍ය ලෝකෙට වෙලා අවස්ථාව උදා වෙනතුරු මේ වෙනකොට වැඩ ඉන්න අය. ඒ සියලු දෙනාම සම්මාදිට්ඨිකයි. ඉතින් දුටුගැමුණු මහරජුරුව මේ රට මේ තරම් එක්සේසත් කරලා සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරලා දිව්‍යාත්මයක් ලබාගෙන සම්මාදිට්ඨිකව මේ ශාසනයේ සුරක්ෂිතතාවය දිහා තාමත් බොහොම සතුටින් බලාගෙන ඉන්නවා. ඒ හින්දා අපේ ශාසනයේ ආරක්ෂාව උන්වහන්සේලා කොහොමත් අහුරු කරගන්නවා. ඒක පිළිබඳව කල්පනා කරලා අපිට ලොකු සතුටක් තියෙනවා. සම්මාදිට්ඨිකය මේ ශාසනයේ දිහා බලන නිසා.